දවසක් මගේ පුංචි යාළුවෝ හැමෝටම ඔන්න මම අදත් ආවා අපු පුංචි යාළුවන්ට ලස්සනම ලස්සන පුංචි කතන්දරයක් කියලා දෙන්න පුංචි යාළුවන්ට මතකයි නේද මගේ නම DPG තමාශිතාර්ය මම ඉගෙන ගන්නෙ කොළඹ ලුම්බිනි විද්‍යාලයේ 7 ශ්‍රේණියේ මම ඉන්නේ කැලණිය ප්‍රදේශයේ ඔන්න ඉතින් පුංචි යාළුවනේ ඔන්සර කාලේ මිනිසු පරිම පුංචි දැන් වගේ නෙමෙලු ඉතින් මේ පුංචි මිනිසු අසනීපයක් වුණාම බීතීත් ගන්නේ නැතිව සාතරාණවලු වගේම තෝවියේ බලි යාග දේවලු කරලු ඉතින් ඉන්න එක දවසක් ගමේ හිටිය ගෑනු කෙනෙක් ලෙඩ වුණා ඉතින් යා සනීප කරගන්න ඊම එකතු වුණා යාගේ යකඳුරන් කටඩියන් ඒ වගේම බිරකරුවන් එකතු වෙලා යාගේ කරන්න පටන් ගත්තා දෙන්න දෙන්නා නා දෙන්න දෙන්න දෙන්නා දෙනෝ දෙන්න දෙන්නා නා දෙන්න දෙන්න දෙන්නා දෙනෝ බිර ගහනවා පන්දම් වනනවා දුම්මල ගහනවා දැන් ඉතින් යාගේ ජයටම කිරීගෙන යනවා මෙහිම යාගිය කරගෙන යන අතරතුරේ එක පාරටම මෝර වැඩක් නෙමෙයි මහවැස්සක් කොටෝගෙන ඇලුනා හැබැයි ඉතින් වැස්ස කියලා බැලුවේ නෑ කට්ටියම යාගිය නවත්තන්න නම් කිසිම සූදානමක් නම් තිබුණේ නෑ වැස්සම යාගිය දිගටම කරගෙන ගියා මෙහිම ඉන්නකොට වැහල වැහල ගොන් වතුරත් බලන්න පටන් ගත්තා මෝර වැඩි දැන් ඉති මොකද කරන්නේ ඊට පස්සේ ගමේ හිටිය වැඩිමල් දෙතුන් දෙනේ කුතු වෙලා දුර දුර ගිහි ලොකුම ලොකු නවු ගෙඩිය අරගෙන ඊට පස්සේ ඒ ලොකු ගෙඩියේ මදේ හරලා තකට දාන්න දැන් ඉති ලොකු ගෙඩිය තුලේ හොඳටම ඉඩ කඩ තියෙනවා කට්ටියම ලොකු ගෙඩිය ඇතුළට රිංගා ගත්තා ලෙඩා අවතේව කාර්යය බිර කාර්යය කට්ටඩිය හැමෝම ඇතුළට දාලා දොර වැදුවා දැන් ඉතින් පුංචි යාළුවෝ හිතන වෙටි කොහොමද මේ ලබු කෙඩියේ ඇතුළ මිනිස්සු ඉන්නේ කියලා නේද ඇයි මතක නැද්ද මම මුලින්ම කිව්වේ මේ කතාව සිද්ධ වෙච්ච කාලේ මිනිස්සු ගොඩාක් පුංචි කියලා ඉතින් දැන් ගෙඩිය තුලේ යාගේ චටම ආයෙ පටන් ගත්තා වැස්සෙනුත් බාධාවක් නෑනේ අන්තිමට ගම් අතුර විලා ලොබු ගෙඩිය අතුරට ගහගෙන ගිහින් ගංගට කොට වැටුණා ගංගේ මූදට වැටුණා මුදි පාවි තියෙන මේ ලොබු ගෙඩිය දැකපු මාළුවේ ලොබු ගෙඩිය පිල්ලල දැම්මා මේ මාළුවව දැකපු ලොකු මාළුවෙක් කැවේ ඒ මාළුවා ගිල දැම්මා හැබැයි ඉතින් යාගේ නම් දිගටම කෙරීගෙන යනවා මොකද ඇතුළේ ඉන්න කට්ටිය මේ මොනවත් දන්නේ නෑනේ අන්තිමට අර ලොබු ගෙඩිය ගිලපු මාළුවව ගිල දැම්ම මොරව මාළුකාරයගේ අම්මකට ඒ මාළුකාරයා මෝරව අල්ලගෙන නිකට ගෙදර ගිහින් පිළිඳට දුන්නා බිරිඳ මෝරගෙන් බාගයා විකුණන්න හිටාගෙන හයිමෙදී ඌව කන්න ගත්තා මෝර වැඩි මාළුවගේ වඩ ඇතුලේ තවත් මාළුවේ ඒ මාළුව කැපුවා මෙන්න බොලේ වැඩ මාළුවගේ වඩ ඇතුලේ ලබු ගෙඩියා මාළු කාරියගේ බිරිඳට දැන් හොරීම සතුටුයි එළවලුයි මාළුයි දෙකම ලැබුණ එක ගැන මාළු ටික කපලා ඉවර කරපු බිරිඳ ලබු ගෙඩිය පීයෙන් බලන්න ගත්තා දෙන්න දෙන්න නා දෙන්න 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 දෙනෝ දෙන්න දෙන්න නා දෙන්න 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 දෙනෝ එහෙම කියාගෙන අර පුංචි මිනිස්සු ලබු ගෙඩියෙන් එළියට ते पुंची आलू ने मेरा गेला सन खतान दे रेकी पुंची वाला हमूट इनका पुंची वाला हरी समटी इन्दो ने सुबदावसा